ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ සිරි දිනාම ඒ සඳහා සූදානම් වෙලා තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අතකෝ අඤ්ඤතරෝ භික්ඛුයේ රඤ්ඤතරං භික්ඛු උපසංකමි තේන උපසංක මිත්වා තම් භික්ඛුං ඒතද වෝච්ච කිතාවතානකෝ ආවසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සරසුම් කරලා පටන් අරගත්ත මේ භාවනා වැඩමුළුවේ අද පළවෙනි දවසේ මේ පිළිපෙග්ගල සාන්ත බෙන්ටික් මධ්‍යස්ථානයේ ඒ සම්මත කාලේ හැටියට බලනකොට අද ජූලයි මාසේ 22 වෙනිදා 2010 කින් ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අද පටන් මේ වැඩමුළුවේ තියෙන දින වකවාන තුල මේ පැය ධර්මදේශනාවක් සඳහා ගත කරන්නයි. ඉතින් ඒකේ අදහස් කරන්නේ මේ දේශනාවල් දිගටම දේශනාවලියක් දේශනා මාලාවක් විදිහට පවත්වන්නයි. ඒ සඳහා අපි උද්දුත කරගත්තා නැත්නම් මාතෘකා කරගත්තා කිංසූක සූත්‍රය සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච ඒ අංගුත් සංවිතනිකාය සඳහන් වෙලා තියෙන සූත්‍රය. ඉතින් ඒ සූත්‍රයේ කොටසක් ආරම්භයේදී දකින්න හම් වෙන කොටසක් පාළි උද්දුතයක් තමයි ඉස්සරහින් තියාගත්තේ. ඒක පාලියෙන් අපි අර ධර්ම ගෞරවයට ඉස්සර තියාගත්තට ඒ පාලි භාෂාව විවර භාෂාවක් නොවෙන නිසා බොහෝ දිනාට ඒකේ අර්ථය තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි ධර්ම මාතෘකාවට සරල ආරම්භයක් ලබා ගැනීම සඳහා ඒ ඉදිරිපත් කරපු පාලි පාඨය තීරණ සිංහලට දාගත්තොත් අතකෝ අඤ්ඤතරෝ භික්ඛු ඉක්බිති එක්තරා භික්ෂුවක් ඒ කියන්නේ සර්වජන් වහන්සේ වැඩ ඉන්න කාලේ එච්චර නම් ප්‍රසිද්ධ නැති අඤ්ඤතර වූ භික්ෂුවක් යේන අඤ්ඤතර වූ භික්ඛු උපසංකේන උපසංකම්. තවත් ඒ වගේම නම වශයෙන් ප්‍රසිද්ධ නැති තවත් භික්ෂුවක් යම් තැන කුමාද එතෙන්ට එළඹුණා. එතෙන්ට ගියා කියන එක. උපසංකමිත්තා තම් භික්ඛුන් හේතද වෝච. එළඹිලා ඒ පළවෙනි භික්ෂුව දැන් දෙවෙනි භික්ෂුවට මේ විදිහට කියනවා කිට්ඨාවතානකෝ ආවසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති. එවත්නි භික්ෂුවකගේ බණ භාවනා කරන කෙනෙකුගේ දර්ශනයක් දැකීමක් සුවිසුද්ධ වෙන්නේ කෙතකින්ද කියලා. මේක තමයි මේ ධර්මයේ කතාපාභතය ප්‍රස්තුතිය. ඒ දුජානාච වැඩි ඉන්න කාලේ හිටපු භික්ෂුවක් තා භික්ෂුවක් ළඟට ගිහිල්ලා අහනවා එවත්නි කෙතකින් දර්ශනය සුවිසුද්ධ වෙනවද කියලා. ඉතින් අපි මේ සූත්‍රය තෝරා ගැනීමෙන් එක ප්‍රශ්නයකට එක ප්‍රශ්නයක් මතු කර ගැනීමක් කරනවා. අපි සාමාන්‍ය ලෝක ව්‍යවහාරයේ දර්ශනය කියලා කියන්නේ දැකීම කියන එකයි. ඉතින් ඒ දැකීම සුවිසුද්ධ වෙන්න හොඳට කණ්ණාඩි පුට්ටමක් දාන්න ඕනේ. ඉර පායන කමින් දෝනේ. ඇද්ද කොහොදලා බලන්න ඕනේ. ඒ ටික ඉතින් අපි කවුරුත් දන්න දේවල්. යම් කිසි දැකීමක් වඩා සුවිසුද්ධව දකින්න නම් අපිට එහෙම නැත්තම් අපිට කියන්න ඕන දුරීක්ෂයක් දාලා බලන්න ඕන නැත්නම් අන්වීක්ෂයක් දාලා බලන්න ඕන කියලා. නමුත් අපිට තේරෙනවා මේක නෙවෙයි මේ කියන්නේ කියලා. භික්ෂුවක් තා භික්ෂුවක් ළඟට ගිහිල්ලා තමන්ගේ දර්ශනය වඩා සුවිසුද්ධ කරගන්නේ කෙතකින්ද කොහොමද කියලා අහන්නේ ඊටදී වෙන එකක්. ඒකෙන් පේනවා අපිට මේ තියෙන දේ සුද්ධ නැහැ කියන්නේ. අපි චීන කන්නයට දාලා බලුවත්, දුරීක්ෂයක් දාලා බලුවත් අන්වීක්ෂක තාල බැලුවත් ඇද්දක හොතලා බැලුවත් අරුවල රටන කන ඉඳලා බැලුවත් ලයිට් දාන කන බැලුවත් ලං වෙලා බැලුවත් දුර ඉඳලා බැලුවත් මේ අපේ දර්ශනය සුද්ධ නැහැ. ඉතින් එතකොට තමයි ඒ අපි බලන දර්ශනය සුද්ධ කර ගන්නයි ගිහියට අරලා පැවිදි වෙන්නේ. පැවිදිලත් මානකම් කරන ගොඩක් කාලෙ. එතකොට සැකයක් මතුවෙනවා සාම දර්ශනය පිළිසුදු නැහැ.
ඉතින් තව කෙනෙක් ගාවට ඒ වගේම පැවිදිලා මහානකම් කරන කෙනෙක් ගාවට කියන ඇලක්නි මේ දර්ශනය දැකීම සුවිසුද්ධ වෙන්නේ කොහොමද කියලා. ඉතින් එතකොට එවැනි කතා දෙබසක් අල්ලාබසල්ලාපයක් මාතුකාට තබා ගැනීමෙන් තෝරගන්න මාතුකා තෝරගන්න අපටම තේරෙනවා මේ බලන දේ පේන දේ සුද්ධ නැහැ කියන එක. මේ සූත්‍රය සම්පූර්ණයෙන් කියවනකොට තේරෙනවා සුද්ධ දේ පේන්නේ නැහැ කියන එක. ඒකට මෙතන තියෙන බරපතල රසපරස් ප්‍රශ්නයක්. මේ හැමදේම කරනකොට මිනිස්සෙක් වශයෙන් ආකාන ජීවනාසිය තියෙන අංග පුලාවක් සහිත මිනිස්සෙක් අත්හන අපේ දැනුම අපේ අරසාව අපේ ආහාරයේ වීම අපේ ලිංගික ආශාවල් වාක්‍රණ සංතර්පණය වෙන්නේ දර්ශනෙයි. ඇහ නැති වුනොත් දැකීම නැති වුනොත් ඒ ජීවිතය අන්ධකාරයි. ඒක නිසා ජීවිතයකට අත්‍යවශ්‍ය උපකරණයක් ඉන්ද්‍රියක් තමයි ඇහ කියන්නේ. තම සර්වඥ වහන්සේගේ දැක්ම හැටියට අපේ ජීවිතයේ වැඩියෙක්ම කෙලෙස් උපදවන්නේ ඇහ. අපි නිසා ඇහ නිතරම පිසිදුව තියාගෙන ඉන්නවා. ඒක අපිට පේන්නේ ආශාව ලබලා දෙනවා, ආහාර ලබලා දෙනවා, අපිට ඕන ලිංගික ආශාව ලිස්ට් කරන්න දීවා ඉෂ්ට කරලා දෙනවා, පිහිටු පැතු සම්පත් අපිට ලබා දෙනවා. ඒ නිසා අපි වටිනාම දේ කියන්නේ ඇහ වාගේ කියලා. මම මේක ආශා කරන්නේ මගේ ඇහ වාගේ, මගේ දරුවා මට ඇහ වාගේ, මගේ මාළේ පෙන්ඩන්ට් එක මට ඇහ වාගේ. ওই වාගේ අපි වටිනා දේවල් ඇහ වාගේ කියලා ආශා කරන්නේ අපි ඒ එහෙන් ලැබෙන තොරතුරු වලින් තමයි වැඩියක්ම තෘෂ්ණාව උපදී. වැඩියක්ම මාන්නේ උපදී. වැඩියක්ම මමයක් නැත්නම් මමානේ උපදින්නේ. ඇහැ නිසා අපිට ඇහැ නැතුව බෑ. ඉතින් ඒ නිසා සර්වචන් වහන්සේගේ ඉගැන්වීම අනුව කෙලෙස් වැඩියෙන්ම උපදින තැන තමයි ඇහැ. ප්‍රශ්න වෙලා තියෙන්නේ ඇස්සන්ද වුණයි කියලා කෙලෙස් අඩු වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය භාවනාව සඳහා ඇහෙන් තමයි කෙලෙස් උපදින්නේ කියලා අපි ඇහැ අන්ධ කරගත්තොත් නොපේ තැනකට ගියාට කෙලෙස් වල කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒක නිසා ඒකත් සර්වඥතු පහසෙට ලක් කළ තියෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඇහැෙන් නම් කෙලෙස් උපදින්නේ ඒ නිසා ඇසවතාගෙන සිටිය යුතුයි රූප නොබලා සිටිය යුතුයි කියලා යම් කිසි කෙනෙක් නීතියක් ව්‍යවස්ථාවක් විනයක් පනවනවා නම් උපපති අන්දෝ රහත්ලා තියෙනවා කියලා බුදුන්. එيشා මෙතන තියෙනවා විසඳාගත යුතු බරපතල ප්‍රශ්නය. ඒ විසඳාගත යුතු බරපතල ප්‍රශ්නය අපි එදිනදා ජීවිතයේ සාමාන්‍ය වශයෙන් ගම්බෝ අපිට තියෙන දේ පේනවා, මේ පේන දේ තියෙනවා කියලා ගන්න එක තමයි ලොකුම මුලා. මේ තියෙන දේ අපට පේනවා, එතම මේ පේන දේ අපට තියෙනවා කියන අදහසින් අපි භෞතිකීත්‍ය ඉගෙන ගන්න. අපි යමක් පැනලා කියලා උරගාලා බලන්නේ මේ පේන දේ එතන තියෙනවා. මේ තේ තියෙන දේ තමයි පේන්නේ. සම්පූර්ණ ලෞකික විද්‍යාවල් වලට ලෝකායත දැනුමට අපි කියන අද තියෙන විද්‍යානුකූල දැනුම තන්නිකර පදනම් වෙලා තියෙන පුංචි කුළුණාතයි තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා. දැන් මේ සූත්‍රයේ ඒක තන්නිකර අභියෝගයට ලක් කරනවා. එමේ විචු අහන්නෙම මේ බැදීමක් වඩා ශුද්ධ වෙන්න නම් එහෙම නැත්නම් අපි කිව්වොත් තියෙන දේ ඇති හැටිය දකින්න නම් තියෙන දේ අපිට පේන්නේ නැහැ ඒක ඇති හැටිය දකින්න නම් මොන විදිය දර්ශනයක් මොන විදිය දිට්ඨියක් මොන විදිය පෙනුමක් අපිට තියෙන්න ඕනද කියන එකයි ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්නය තාම මතුවෙලා නැත්නම් කෙනෙකුට නැත්නම් මේ ප්‍රශ්නය ගෝචර වෙලා නැත්නම් ඒ ප්‍රශ්නය දිරව ගන්න බැරි නේ. කොච්චර සූත්‍ර උකුරට වැක්කරුවත් කොච්චර භවනා කරත් කොච්චර දාන ආදී කුසල කර්ම කරත් මේ ප්‍රශ්නේ තේරුම් ගන්නකම් ඒකට බේත් වදින්නෙත් නෑ, උත්තරයක් ලැබෙන්නෙත් නෑ, සනීප වෙන්නෙත් නෑ. ඒ නිසා මේ මූලික සැකස්ව මූලික සලස්ව මූලික සූදානම් මූලික ලෑස්ති වෙලා ඉන්න ගතිය කියන එක මේ ඔක්කොම වලක තියෙනවද නැද්ද කියන එක මට කියන්නත් බෑ.
අපි මේ බැලුවට කොච්චර බැලුවත් අපිට ඕනේ පිරිසිදු බැලිම හම්බ වෙන්නේ නැහැ කියන එක මේ භික්ෂුවට මතුවලා තියෙනවා. ඒකයි මේ භික්ෂුව තා භික්ෂුවට ළඟට ගිහිල්ලා නැවතනේ කොයි විදියට බැලුවොත්ද බැලිම පිරිසිදු වෙන්නේ. කිත්තවතානකෝ ආවසෝ දස්සනං සුවිසුද්ධං හෝති. එතන අපිට බලන ක්‍රම කියලා දෙන්න පුළුවන්. මේ සූත්‍රය පුරාවට කියලා දෙන්න. නමුත් මේ ප්‍රශ්නේ තාම ගෝචර වෙලා නැත්තම් තමන්ගේ හිතට මතුවලා නැත්තම් උත්තර වලින් ඇති වැඩක් නැහැ. වැඩක් නැහැ කියන්න බෑ. උත්තරේ උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ. එචකට පුංචි වෙලාවක් ගන්න වෙනවා. මේක අපේ හිතට වැටහිලා තියෙනවා තේරුම් ගන්න බැරිකම ආසනතිකමද නැත්තම් අපේ හිතට මේක ගෝචර වෙලාම නැද්ද කියන එක ගත්තොත් ඒ මේ බලන දේ පේනවා පේන දේ තියෙන දේ පේනවා පේන දේ තියෙනවා කියන එක දැනගම අපිට අභියෝග වෙලා තියෙන්නේ. ඒක ප්‍රසිද්ධ නිදර්ශන දෙකක් සබත්චනාංශයෙන් පෙන්නනවා. අපි නින්දිදි හීනයක් දකිනකොට ඒ කාන්තෙම පේනවා. අපේ පේනසේ නිකිටින් අහපු ගමන් නැගිටපු ගමන් අපි දන්නවා තිබිලා නැහැ. නමුත් ඒ වෙලාවට අපිට තරහ යනවා. එළදී අපිට ආශාවල් ඇති වෙනවා. ඒ වෙලාවට අපිට හැඟුම් පහළ වෙනවා. නිින්දින් අවදි වුණත් ඒ හැඟුම් ඉතුරු වෙලා තියෙනවා. ඒක නිසා නිින්දින් අවදි වුණාට පස්සේ පේනවා මේක ඉස්සෙල්ලා පොඩ්ඩක් දැකපු, අහපු, බලපු ඒ මොනම දෙයක්වත් දැන් නැහැ. ඒ නිසා හීනය දකිනකොට අපිට මායාව සහ සත්‍ය දෙක අතර වෙනසට ඕනම කෙනෙකුට අභියෝගයක් තියෙනවා. තව එකක් සර්වඥාංශයෙන් පෙන්නනවා. තද බල අවුව පායලා තියෙන වෙලාවක කාන්තරක හෝ තාරකාරක හෝ ඈත බලනකොට මිරිඟුව පේනවා. ඒ මිරිඟුව පෙන්වන්නේ ජල කඩක් වගේ. ජලයක නගින දිය රැලි වගේ තමයි ඈත පෙන ඇත්තරම තියෙන දාහයක්. ඇත්තරම තියෙන තාපයක්. ඒ නිසා සර්වඥාංශ උපවාදයට පෙන්නනවා. ඒ වගේ වාල්කා කාන්තාරක ඉතාම 10න් පිපාසයෙන් පෙළෙන මොහික් ඈත පේන මිරිඟුව දැක්කට පස්සේ ඒක අඹාගෙන යනවා එතින් ගියොත් නම් වතුර හම්බ වෙයි කියලා. ඒක දුවන්න දුවන්න මොකද වෙන්නේ? යාගේ තියෙන වතුර ටිකක් වේලිලා අර වාල්කා කාන්තාරේ අතරමඟ මැරිලා යනවා. මොකද මිරිඟුව කියන එක ගියත් එතන වතුර නැහැ. ඊට පස්සේ තවත් හාසි දැනක දෙයක් තියෙනවා. දුවන්න දුවන්න මිරිඟුව දුවනවා. මිරිඟුව සහ දුවන්න අතර පරතරය කවදාකවත් කිට්ටු කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක මොවා දන්නේ නැහැ. එයා හිතන්නේ මිරිඟුව එතන තියෙනවා, මට තියෙන දේ පේනවා, ඒ පේන දේ එතන තියෙනවා. ඉතින් මොදේ ඇයි මෙතන පිටපස්සෙන් ඉන්නේ? මට කකුල් දෙකක් උඩට තියෙනවා, දුවන්න පුළුවන්. මොකද දුපහම වෙන්නේ කියලා ඉතින් අඹහගෙන යනවා. කවදාකවත් මේ මිරිඟුව සහ දුවන්න මේ මොවා අතර වෙනස පරතරේ වෙනසක් ඇති වෙන්නේ. දුවන්නේ පරතරයක් තියාගෙන තමයි. ජාන්තිකට වෙන්නේ හටි වෙලා වේකලා මැරලා යනවා. ඉතින් මෙන්න මේ නිදර්ශන දෙක ගත්තහම අපේ ජීවිතයේ සෞභාග්‍ය කියලා නැත්තම් සැප කියලා මොකද්ද එකක් අපිට ගුරු ඉස්කෝලේ පන්ති කාමරවල උගන්වලා තියෙනවා. අපි අම්මලා තාත්තලා බුදුලේට අපිට දීලා තියෙනවා. ඒකේම සාස්ත්‍රවරු ආගමික නායක අපිට පින්නනවා. නමුත් දුවල ළඟා වෙච්ච එකෙක් නැහැ. එක්කක් තාමත් තමයි අපි හිතනවා අමරණ තාත්තට වැඩිය වේගෙන් අපි දුන උන්දලට වැරදිලා ඒගොල්ලෝ අපිට ඉගෙන ගත්තේ නැහැ නේ. අපි වගේ රට ගියෙත් නැහැ නේ. ඉතින් ඒ නිසා අපිට නම් මේක අහඹ වෙයි ෂුවර් එකටම කියලා. දැන් අපි අර අමරණ තාත්තට වැඩිය දුවන දුවගෙන යනවා. නමුත් කියලාවර අමරණ තාත්තලා වගේම තමයි. ඉතින් මෙන්න මෙවැනි පදනමක් මෙවැනි අනිශ්චිර අනිත්‍ය ඉත්‍ය නැති සංකීර්ණ පදනමක ඉඳගෙන වෙන සූත්‍ර දේශනා කිරීමෙන් සර්වඥයන්ට මොකද බලාපොරොත්තු වෙන්නේ කියලා අපිට වෙනත් ප්‍රශ්නයක් අතු වෙනවා. මේ තියෙන දේ නෙවෙයි නම් පේන්නේ පේන දේ මෙතන නැත්තම් අපි මේ දුවගෙන දුවගෙන යන ගමනේ ඒකාන්තයෙන්ම මිරිඟුවක් අඹා යන මුවපොගෙක් වාගේ අතරමඟ මැරිලා වැටෙන වෙනවා. එහෙනම් මේ සර්වඥාන්සේ පෙන්වන්න හදන්නේ මොකක්ද අපට? එතකොට අපිට කියාවි පන්තලේ හාමුදුරුවෝ එහෙ නැත්නම් පල්ලියේ පියතුමා කෝවිලේ පූජාරියා එන ඔය කියන්නේ භෞතික දේ ඔය සරුවච්චන් වහන්සේ හරි එහෙම නැත්නම් යේසුස් වහන්සේ හරි බ්‍රහ්මයා හරි කියන්නේ ආධ්‍යාත්මික දෙයක්. ඒක පස්සේ දුව කොහම මේක හම්බ වෙනවා? මේක තමයි නැත්තේ කියලා
අපිට ඒකත් භාගයට පිළිගන්න පුළුවන්. මොකද මේ අපි ඉලවන්නේ කාම තණ්හාවටික රූප තණ්හාවටික රූප ලෝකෙනේ. රූප බලණ්ඩයි, ශබ්ද අහණ්ඩයි, ගඳ බලණ්ඩයි, රස බලණ්ඩයි, පහස ලබණ්ඩයි. ඒක නෙමෙයි තේ කල්දිව්වේ. ඒක නිසා අපිට පුළුවන් එමනා ඊට වෙනස් වූ ආධ්‍යාත්මික දේක අපි කියන විදිහට යථාභූත ඥානයක් ලබන්න ඇති හැටිය දකින්න යෝනිසමච් කාර්යය ඇති කරගන්න සම්මාදිට්ඨිය ඇති කරගන්න යහපත් දර්ශනයක් ඇති කරගන්න සුවිසුද්ධ දර්ශනයක් ඇති කරගන්න අපි යන්නේ කියලා අපිට අශ්වශීලා දෙන්නවා. ඔක් මේ සූත්‍රයේ අවධාන වෙනකොට පෙන්නනවා එහෙම උත්තරයක් දුන්නා ඒකට සැකතුරු. එනිසා අපි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ මේ අන්‍යතරව හාමුදුර කෙනෙක් ගාට ගියාට පස්සේ මේ හාමුදුරන් හම්බෙන පළවෙනි උත්තරේ සාකච්ඡා කරන්න. ඒක ඒකාන්තයෙන්ම මේ කාටවත් කරලා ආද සත්කාර සම්මාන සිලෝක ආරම්භ දෙන එකක් නෙවෙයි. ඒක ඒකාන්තයෙන්ම ඒ වගේ තියෙන යම් ආධිනව පෙන්නලා ආධ්‍යාත්මික පැත්ත, ආගමික පැත්ත මතු කරලා දෙයි. හෙට බණට මම ආයෙවිල්ල කියනවා මේ හාමුදුරුවෝ ඒ උත්තරේ බාරගත්තේ නැහැ කියලා. දැන් ඉස්ලාම ආධ්‍යාත්මිකය නිර්ආමිෂ සුත්‍රයේ බලාපොරොත්තුෙන් ඒ භෞතික ඥාන, විද්‍යා ඥාන, ලාභ සත්කාර අපි පැත්තකට තිබ්බට ඊගාවට ඉදිරිපත් කරන එක ඉස්තර කළ කොහොමද දන්නේ? තාමික කරපු නැති කෙනෙක්, තාමික අත්දැකපු නැති කෙනෙකුට මෙන්න මේක කරපම් මේක කෙරුවොත් ඔබේ ප්‍රශ්නට උත්තරේ හම්බෙනවා කියනකොට පස්සේ ඒ මනසයි වටපිට බලනවා. දැන් මෙතෙකුත් ලනු කෑව හැම කෙනෙක්ගේම දැන් මේකත් ලනුවද්ද? එහෙම නැත්නම් මේක හරියට අත්ලබ්ද කියන්නේ. ඒක හරවත්තන් වහන්සේ මේ කේශපුත්ත ගාමයට ගියාට පස්සේ ඉන මිනිස්සු බුදුජානක සර් කරපු චෝදනාව එක තමයි. කාලාම සූත්‍රය කියලා නම් අප්‍රසිද්ධ වෙලා තියෙන බටේ ප්‍රතෝල් ගොඩක් තියෙනවා. එතන ගියාට පස්සේ කියනවානේ කේශපුත්ත කියන්නේ නිගමක්. නිගම කියලා කියන්නේ මේක අහල පහල ගංගොල පොළ පවත්තන තැන. මෙතන තමයි ප්‍රජාශාලාවක් තියෙන්නේ. ওই ගමන්කාරයෝ ඔක්කොම අපි මෙතෙන් දෙනවා. ඉතින් ඇවිල්ලා ඒගොල්ලෝ මේ ප්‍රජාශාලාව විඳලා වතුරුලි කන්නේ පැටික බීලා මේ ඉන්න ගම්මුන්ට බණ ටිකක් කියනවා. ඉතින් අපි උගව දෙනකොට කන් යොමු කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ එකක් කියලානවා අනිදා දෙකක් කියලා. තව එකක් කියලානවා අනිදා දෙකක් කියලා. තව එකක් කියලානවා අනිදා දෙකක් කියලා. තව එකක් කියලා කියනවා ස්වාමීන් වහන්සේ කොයි එකද පිළිගන්නේ? දැන් මේ එක්කෙනෙක්ව කතා කරන්නේ මේ ගම්මුන්ට කුසිකර්ම ගන්නන්නවත්, බිස්නස් ගන්නන්නවත් දෙපාන්නේ නෙවෙයි. ආත්‍යත්ක දේවල් තමයි. ඔව් කොහොමද අපි ඒක සාහිතික කරලා දරගන්නේ? මේක පිළිගත යුතු මේක පිළිගත යුතු නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙන්නේ මොකද්ද? කේශපුත්නික මේ වාසින්ද කියනවා උඹලගේ මේ සැකේ සාධාරණයි. එක 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 දේවල් කියලා. ඉතින් දැන් මේකට අපි පූර්ණ කාලීනව දාලා මේකට යෙදිලා මේක ගත කරන්න නම් ඉතලාම අපි ළඟ විශ්වාසයක් ඇති වෙන්න eBay. අපි ඒක කුසල ඡන්දය කියලා මේ ආගමික වශයෙන් ප්‍රදාන කරා. මේ කුසල ඡන්දය පහල කරගන්න මොකද්ද මිනුම් දන්න? මේ මනුස්සයා ඇත්ත මේ වර්ෂ බොරු කියක්. මුnde වෙලාවට මේක අහන්න බුදුහාමුදුරන්. ඉතින් බුදුරජාණන් කියනවා මට මිනුම් දඩක් දෙන්න ඉස්සෙල්ලා මට කියත හැකි උඹලගේ සැකේ සාධාරණයි. ඉදිය පිටින් කෑවොත් නමෝගයමක් සිද්ධ වෙන්නේ ඉඳී තියෙනවා. ඒ තමයි මොකද්ද මේකට කරන්නේ. ඒ නිසා අපිට මේ සූත්‍රයේදී මේ කිංසුක සූත්‍රයේ ගොඩාක් අපිට ප්‍රශ්න ඇති කරලා දෙනවා. විමසන්න ඕනක් ඇති කරනවා අපි මේ යන ගමන අපි පාවිච්චි කරන භාවනා උපක්‍රමය හරිද වැරදිද කියලා කොහොමද උරගා බලන්නේ. මේක මොන කෙනෙක් කිව්වත් අදහන්න යන්න එපා. මොකද හැම කෙනාම කියන්නේ මගේ ක්‍රමේ හරි අරක වැරදි ඒ නිසා මේක කරන්නයි කියලා. නමුත් මේකේ පේන තියෙනවා එහෙම දෙවැන්නේක් එකට සම්බන්ධ කරගත්තොත් ඒක බාල වර්ගයට වැටෙනවා. මේක තමන් තුලින්ම මතුවෙනවා. ඉතින් අපි ඒක අත සාකච්ඡා කරන්න යන්නේ නැහැ. අපි මේ සූත්‍ර ඉවර වේගන යනකොට අපිට හම්බ වෙන මිනුම් දඩු වර්ගයක් පිළිබඳවයි මම මේ කතා කරේ. කෙසේ නමුත් මූලිකවම අපි ගත්තොත් මේ පේන දේ තියෙනවා කියන පොදු සම්මත පිළිගැනීමේ පුංචි අභියෝගයක් තමයි මේ පුංචි මේ හාමුදුරුවෝ තව හාමුදුරුවෝ කෙනෙක් ලාන කියලා කියන්නේ බලපුදේ සුද්ධ වශයෙන් දැක්කා කියලා දැකීම සුද්ධ වෙන්න කිතකින්ද සුද්ධ වෙන්නේ කියන එක. ඒ කියන්නේ දැක්කට පේන්නේ නැහැ කියන එක. ඒ නැත්නම් මේ පේන එක නෙවෙයි පූර්ණ අපිට ආංශික කොටසයි පේන්නේ. ඒ සංග සම්පූර්ණ දකින්නේ කොහොමද කියන්නේ ප්‍රශ්නයක්. ඒකට ඒ
උත්තර දෙන ස්වාමීන් වහන්සේ ඒ ශාන්ති කියනවා යතෝ කෝ ආවසෝ බික්කු ඡන්නම් පස්සාන පස්සන් පස්සායතන මේ හයක් වෙන ස්පර්ශ ආයතනයන්ගේ සමුදයන්ච අත්තකමන්ච යතා භූතං පජානාති ස්පර්ශයක් ඇති වෙනකොටම ගහට ගැනීමක් ඒක නැති වෙනකොටම නැතිවීමක් කියන ස්පර්ශ ආයතන වල හට ගැනීම සහ ඒක උදේ වාය දෙක නැත්නම් සමුදය අත්ංග මේ දෙක ඇති ඇති දකින්න එත්තවතාවචෝ එත්තවතාවකෝ ආවසෝ බික්කුනෝ දසන සුවිසුද්ධං හෝති ඇති වෙන ස්පර්ශය හට ගන්න වෙලාවෙම දැකලා ඒක ගෙවෙන කම්ම අත නෑර බලන්න ඉඳලා මේ හටගත්ත මේ ගෙවුණයි කියලා ස්ථාන හයේම ස්පර්ශ පිළිබඳව දැක ගැනීමක් කරන්න පුළුවන් නම් ඒ දර්ශනය සුවිසුද්ධා ඒ දර්ශනය පිළිසිදුයි පුළුල් සම්‍යක් යහ යහපත්කම කියලා කියනවා ඉතින් එතකොට අර ඉස්සෙල්ලා මතක කරගත්ත ප්‍රශ්නට වැඩිය තව එකක් අපිට භාවනා කරන පිරිසක් වශයෙන් මතක කරලා දෙන්න පුළුවන් අපි අරගනිමු අපි මේ දර්ශනය ගැන මේ ප්‍රශ්නේ කතා කරන්නේ එචාව දර්ශනය ඇහි දර්ශනය කා හිතේ දර්ශනය කියලා දෙකක් තියෙනවානේ අපි ඇහි දර්ශනයම ගත්තොත් අපි ඇහි මොනවාරි බලනකොටම මම දැන් දකින්නේ මෙන්න බැලීම පටන් අරගත්තා ඊට පස්සේ ඒ දැකීම ඉවර වෙනකොටම මගේ දැකීම වුණා කියලා අපිට දකින්න පුළුවන් නා අපිට සත්‍යයට අල්ල ගන්න පුළුවන් නා අපිට අප්‍රමාදීව ඇති වෙනකොටම අප්‍රමාදීව එක දැකගෙන නැති වෙනකොට අස්පනා අපිටක නැතිවීම දැක ගන්න පුළුවන් නම් දකින දේ ගැන අපිට හැඟීමක් ඇති වෙයිද දැකීම පිළිබඳව මුලමෙද අග හරියට බලන් උත්සාහ කරන කෙනාට දකින දේ බලන් බැරි වෙන එක ඒකත් ඒ වගේම සත්‍යයක්. ඒක නිසා යම්කිසි කෙනෙක් උදාහරණයක් වශයෙන් ගත්තොත් සක්මන් භාවනාව කරනවා. එයා සක්මන් කරනකොට මෙද හරියදී උත්කබන තවන පියවර අහුවෙනවයි කියලා හිතුවා මේ පොළවේ බර ගතිය, තද ගතිය, මේ කකුලේ බර ගතිය, මේ තද ගතිය, මේ සීතල, මේ උණුසුම. මේ ආයාසයෙන්ම සක්මන් කරනවා. නැහැ, ඊටාම සැහැල්ලුවෙන්ම සක්මන් කරනවා. ආදිවාසීන් මේ හොඳ ලකුණු බල බල යනවා කියලා හිතුවා. යාළ එතකොට අර මැද සක්මන් කරගෙන යන ටිකේදී සත්‍ය පිහිටෙයි කියලා එමෙර උපදේශකෝ දීලා තියෙනවා කියලා හිතුව දැන් එහා පැත්තට ගිහිල්ලා හැරෙන වෙලාවේ යෝග කැඩෙයි. කඩා ගන්න නැතුව හරවගෙන එන්න ඕන. ඒකටයි මේ සක්මණේ තියෙන අභියෝගය. කියලා දැන් මෙහා එහා කෙළවරට ගියාට පස්සේ ඔන්න ලස්සන සමනලෙක් තමයි. නැත ලස්සන කුරුල්ලෙක් තමයි. ලස්සන මලක් තමයි. අපි තුමේ එක්කෙනෙක් සත්‍ය පිළිවෙත උපදේශ ලැබලා නැහැ. යම් ප්‍රමාණයක් සත්‍ය ලැබලා තිනවා. අර දැකපු සතා දැකපු මල බොහෝම සුවිශේෂී එකක් කියලා ඒකට නැතු වුණොත් ඒකාන්තයෙන් සතිය කැඩෙනවා කියන එක මම හිතනවා පිළිගන්නේ කියලා. මේ එක එක ඒ සක්මණේ යහපති තව එකෙනෙක් සක්මන් කරනවා. යා හොඳට සතිය වඩන යා කළොට යනකොට යා ලෑස්තිලා යනවා. එතෙන් යනකොට රූප පේටි ඉඳ තිබේ. රද්ද හෙන්න ඉඳ තිබේ. ඉතිවිලෙන් ඉඳ තිබේ. නමුත් මට පුළුවන් තරම් සතිය පවත් ගන්න ඕන නම් මේ කාය විඥානේ කාය පොට්ටබ්බ ධාතුවේ පය පොළේ වදින තැන හිත තියාගෙන ඉන්න ඕනේ කියලා. එයා එතන ගිහිල්ලා හිත ගන්න අල්ලපනල්ලට ඕන සතෙක් පේන. එන්නේ මාතමනලෙක් ඕන මලක් පේන. එතකොටම එයා හිතමු සතිය පිටියයි. සතිය පිටියල එයා මෙනෙහි කරනවා දකින්නවා 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 දකින්නවා. පේනවා පේනවා කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරලා එයා උත්සාහ කරනවා කිනිච්ච සතිය කඩා ගන්න නැතුව අපසවර වගෙන ඉන්න. එතකොට එයාට පුළුවන් වුණොත් දැන් මගේ හිත කාය විඥාන තුනේ හිත කාය පොට්ට බදාතු තිබුණේ හිත චක්කු විඥානයට මාරු වෙන්න හදන චක්කු ප්‍රසාදයට මාරු වෙන්න හදන දැන් ඒක තමයි මේ රතෙක් තකීමේ මලක් තකීමේ උනේ මම ඒක අල්ලගත්තා එනකොටම අල්ලගත්තා ඊට පස්සේ ඒක නැති වෙනවා දැකලා එයා අපහු හිත ගත්තා කියලා අපහු පයට එතකොට දැකපු දේ පිළිබඳ විස්තරය යාට මතක හිටියේ පයට හිත ගත්තනම් දැකපු දේ ඒක මතකෙට හිටින්නේ ඒක නිකන් අමතක වෙලා යන ගතියක් තියෙනවා. ඒ නිසා දකින්න ස්වභාවය දකින්න කෙනාට දකින්න දේ අවලංගු වෙනවා. දකින්න දේ බලන කෙනාට දකින්න ස්වභාවය අවලංගු වෙනවා.
මේ දෙකම එකවක් කරන්න. අපි යන්ත්‍රය හැදිලා තියෙන්නේ එහෙමයි. දැකීමේ ඉරියව්ව, දැකීමේ යාන්ත්‍රණය, දැකීමේ සමීකරණය දැක ගන්න කෙනාට දකින්න වස්තුව අභිරමණය කරන්න බෑ. දකින්න වස්තුව අභිරමණය කරුවොත් දැකීමේ ක්‍රියාවලිය සමීකරණ යාන්ත්‍රය දැක ගන්න බෑ. ඒක නිසා මේ හයක් වෙන ස්පර්ශ ආයතනයන්හි යම් කෙනෙක් සමුදයක් වයත් අට ගන්න තැනත් ඉවර වෙන තැනත් දකින්නවනම් ඒ මිනිස්යාගේ දැක්ම තමන්ට සීමා වෙච්ච දැනුමක් ඉදරංගෙන් පිට දේවල් පිළිබඳ දැනුමක් නෙවෙයි. දැකීමක් වෙනකොට මගේ හිත කොහොමද වැඩ කරන්නේ? ඊට පස්සේ ඒක සත්‍යයක් අහන තැන ගියහම කොහොමද වැඩ කරන්නේ? කඳ රස අහස නැත්නම් හිතේ හිතවිල්ලක් කරන කොහොමද වැඩ කරන්නේ කියලා ඒ යාන්ත්‍රණයට වැඩ කරන ක්‍රියාවලියට හිත දැම්මොත් එයා දකිනවා මේ කඩාගෙන හිත ඉදිරියට ගිය ගමන් මේ වැඩ පිළිවෙලට බාධා වෙනවා. ඒක නිසා මේ ස්වාමීන් වහන්සේ මේ දිව උත්තර දෙන දෙවෙනි ස්වාමීන් වහන්සේ කියනවා අපේ දැනුම අපේ දැක්ම මේ තා කල්පතා කල්ද සතිය පිහිටවන කල් බාහිරවarty. අපිට දැකපු දේවල් පිළිබඳව කහ පාට නිල් පාට හඩ නිල තල ආකාර බර දුක ඔක්කොම කියන්න පුළුවන්. නමුත් ඒ දැකීමේ ක්‍රියාවලිය අපි කවදාකවත් දැකලා නැහැ. දැක්කනම් දකින්නත් එක්ක මේ බාහිර ක්‍රියාවලිය කියන විචිත්‍රත්වය සුවිසුද්ධත්වය නැතිලයක්. නමුත් අපේ හිත සැලසුම් වෙලා තියෙන්නෙම දැකීමක් වෙනකොටම බාහිරට ගිහිලා ඒක විස්තර එකතු කර කර ඉන්න නිසා දැකීමේ යාත්‍රණය දක්වන්න බැරි ක්‍රමයක් තියෙනවා. එනිසා මේ ස්වාමීන් වහන්සේ කියනවා බාහිරවර්ති අවධානය අන්තරවර්ති කරගන්න කියලා. ස්පර්ශයක් ඇති වෙනකොටම ඒකේ ස්පර්ශය හට ගන්න නැතන ස්පර්ශයෙන් නැති වෙන තැන බැලීමෙන් එහාට යන්න එපයි කියලා. ඕක තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ දිත්තේ දිත්තමත් සම්භවිසති කියලා උගෝදෙනේ හරි කැමති ඒ වාක්‍යයට. දැකීම දැකීමමින් අතර කරපන් ඕක ගැන කතා කරන්න ඕ, සලසුම් කරන්න ඕ, අර්ථකථන දෙන්න ඕ. ඒකේ අත්තර විස්තර බලන්න යන්න එපා. බලන්න ගියොත් දැකීමේ යාන්ත්‍රණය දැක ගැනීමට ලොකු බරපතල පහරක් ඒ නිසා අපේ සතිය අපි සාමාන්‍යයෙන් ආශ්‍රව ප්‍රසවාසයේ ඉඳගෙන කරගන්න පුරුදු කරන සතිය. විවේක ස්ථානකට වෙලා බැලමඩෝක සක්පන් කරමින් කරන සතිය. මෙනිවාගේ අමතර දෙයකින් අභියෝග වෙච්ච වෙලාවක සද්දකින්, රූපකින්, ගන්ධකින්, රසකින්, පහසකින් එමුණත් අහිතවිල්ලකින් ඒ යන වෙලාවේදී අපේ මේ සතිය තවදුරටත් සුපතිත්තිත සතියක් බවට, අඛණ්ඩ සතියක් බවට ඒ ආරමුණේම සතියක් වඩපත් කරන්න යනවනම් ඒ වෙලාවට අතුරු අන්තර වශයෙන් ඉනේ වගේ අත්තර විතර බලන්න යෑම මේ වැඩ පිළිවෙලට බාධායි. අත්තර විතර බලන්න යන්නේක තමයි හිතේ නසණ්ඩාල ගතිය. නැහැදිච්ච හිත කියලා කියන්නේ, අභාවිත හිත කියලා කියන්නේ. එයා දැකපු දේ එකපාරටම gedara අමතක කරලා එලිපත් ඉන්න බල්ලා වගේ එළියට කනවා. එයා ගෙට පණින්නේ නැහැ. මේ ආන්දර දෙවෙනි ආන්දර කියන බලලා ඉලිපත්ේ තමයි ඉන්නේ. ඔක ගෙට පන්න ගන්නේ එළියට යන්න දෙන්න එපයි. ඉතින් අපි සතිය වඩන ගමන් පෙරහුරුවක් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ලෑස්තිලා යෑමක් තියෙනවා. අනන්තවත් විවිධ අරමුණු ඇතුළට තින් ගන්න ඉඩ තියෙනවා. එතකොට මේ සතිය අන්තරාවර්තනය කියලා ඇතුළට හරවනවා කියන එක අපි කියන එකට විපස්සනා කියලා ඉංග්‍රීසියෙන් ඒ නිසා ඉන්සයිට් කියන වචනය තමයි. ඇතුළට බැලී අනිච්චවා ඒකට අපිට ගන්න තියෙන අපි ලෝකේ පුරාවට මෙතෙක් කල සංසාරේ පුරාවට මෙතෙක් කල ජීවිතේ පුරාවට සතිය පිහිටවන කම් අපි කිව්වේ බාහිර ආවර්තන වැඩ පිළිවෙල. බාහිර සකස් කරන, බාහිර අභිලමණය කරන, බාහිර දැනුම ගැන ආඩම්බර වෙනවා, ලාභ සත්කාර කියලා හිතනවා. මම කියන්නේ කවුද? කොහොමද මේ බැලීම සිද්ධ වෙන්නේ? කොහොමද ඇසීම සිද්ධ වෙන්නේ කියලා අහුවොත් හිතලවත් නැහැ. අසත්‍යමත් පුද්ගලයා බුදුගණක් නාමපු කෙනා, සත්පුරුෂයෙක් නොදකපු කෙනා, සත්පුරුෂ ආශ්‍රයයක් ගැන දන්නේ නැති කෙනා, සත්පුරුෂ ධර්මයේ හැසිරෙච්ච නැති කෙනා. ඉතලවත් නෑ මේ අපි දේවල් දැක දැක හිටියට දැකීමේ යාන්ත්‍රණය. මේකට ඉස්සල දීප උපමාව නෙවෙයි වෙන කාරණාවක් ඔප්පගම දෙයක් තමයි. අපි ඇහැට ලෝකචින ඕනම දෙයක් දකින්න පුළුවන්. නමුත් ඇහැට කවදාකවත් ඇහැ දකින්න බෑ. ඇහැ දකින්න අපිට කණ්ණාඩියක්
සෝබාලංකාරී මොනේ තමන්ට දැක ගන්නට බෑනේ බලන්නේ ඒ සියාව කඩපතට මෙබීයි කියලා අපි වදින්නට කියන්නේ ඔක තමයි. අපි ඇහැ දකින්න අපි හරි ආසයි. මොන්නම ක්‍රමයක්වත් නැහැ. ඇහැ බලන්නේ ඒ වගේ තමයි දැකීම කියන වැඩ පිළිවෙල බලන්නත් කිසිම ක්‍රමයක් පුදුහමස ලෝකේ පහළ වෙනකන් ඒ කණ්ණාඩිය දීලා තිබුණේ නැහැ. දැන් කණ්ණාඩිය දුන්නත් අපි බලන්නේ කණ්ණාඩිය එහා පැත්ත. රිලෙව එකට කණ්ණාඩිය දීපුවාම රිලෙව යහපැත්තේ ඉන්න රිලෙව අල්ලන්න හදනවා වන්තර ඔකල දැකලා තියෙනවා දැන්නේ. රිලෙව එකට කණ්ණාඩිය දීපුවාම ඒක අල්ලගෙන ඔයහා පැත්තේ පේන රිලෙව අල්ලන්න හදනවා උත්තේ ඉඳලා හැමදාම වෙනකන් අල්ලනවා. ඉතින් අපිත් සිද්ධ වෙන්නේ රිලෙවකටත් තමයි. අපිටත් මොනවාරි දැකපු ගමන් අපි බලන රූපේ දිගේ දිග පළල හොයනවා අස්තර විස්තර වන්දනවා අනු ව්‍යංජන ව්‍යංජන හොයනවා මිස මම මේ බෙරේ උනේ මෙතනින් පටන් ගත්ත දැකීමක් මේ යන්නේ දැන් මෙතනින් ඉවර වෙනවා කියන එක අට ගැනීම සහ අවසානයේ බලන්න නම් අපි ළඟ පුදුමාකාර ඉන්ද්‍රිය සංවරයක් පුදුමාකාර අධිශීල ශික්ෂාවක් අධිප්‍රඥා ශික්ෂාවක් අවශ්‍යයි. දැනනාචේ සඳහන් කරනවා එහෙන් රූපයක් දකිනකොට යත්වාදීකරණ මේතං අසංගතං විහෙරන්තං උප්පජ්ජති පාපක අකුසල ධර්ම තත්ත්ව සංවරය ආපජ්ජති. යම් කිසි විදියකට අසතියෙන් ඉඳලා ඇහැට රූපයක් දකිනකොට අසතියෙන් ඉඳලා ඒ රූපේ දිහාට ඇලිලා ගියොත් ඒ කෙනාට අනන්ත අප්‍රමාණ අකුසල රාශියක් එන්න පුළුවන්. අන්නේ අකුසල රාශිය පිළිබඳව දැඩි අවධානයේ හිත බාහිරට යන්න දෙන්නේ නැතුව ඇතුළෙන්තර කෙලීමටනම් එයිලා ඒ බලන රූපේ ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග තිචේ සැලකිලිමත් වෙන්න එපයි කියලා කිව්වා. බලන රූපේ ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග බලනවා කියලා කියන්නේ බලන්නෙක් බව අමතක වෙලා ඒ රූපේට නතු වීම නිසායි ඇබ්බැහි වීම නිසායි පුරුද්ද නිසායි එමෙතින් රාග තණ්හා මාන දිට්ඨි ඇති කර ගන්න නිසා අපිට මේක බලන බලන වාරේ කහන කහන වාරේ කන්නේ විදිහට මේ දැන් මේ ඉරපැන්නා දැන් මේ මං ආපු සති ධාරාව නෙමෙයි දැන් මොන වෙන කරකට පැන්න පැනපු ගමන් දැන් මම බලන්නේ පාටපත් වෙන එකට ආසන්නෙක් පාටපත් වෙන ආදි වශයෙන් ඒ වෙනකොට මේ සංසිද්ධිය දැක ගන්න පුළුවන් නම් එයා ඒ බලන රූපේ අත්තර විස්තර ව්‍යංජනානු ව්‍යංජන බලන්න ගියොත් මේකේ කාරණා බුදුහාමුදුරුවෝ කියනකොට අපි අහගෙන ඉඳී. අපි ළමාට බුදුහාමුදුරුවෝ කියන එක ශ්‍රද්ධාව නිසා එහෙම නැත්නම් අපි යම් ප්‍රමාණයකට සාත් වෙනවනේ බාහිර බැලුවොත් Tamanට Tamanගේ පැත්ත පේන්නේ නැහැ කියලා. ඒකම සතියේ පිටවන්න ගිහිල්ලා බැලුවොත් බලන රූපේ වර්ණ ඒකේ තියෙන ආකර්ෂණික තිය නැති වෙනවා කියන නිසා චින්තාමය වශයෙන් තිබුණා. මේක සාක්ෂාත් කරන්නේ බලන බලන වාරි දකින දකින වාරි අපි කොහොමද මේක ඇති කරගන්නේ කියලා කිව්වොත් එතකොට පේනවා මොන්න තරම් සීල සමාධි ප්‍රඥා ශික්ෂා වගේක් ඇති කරගෙන අත්දැකීම් කෝටි ගණනක් කරා තමයි පිළිබඳ ලොකු අනුකම්පාවකි. නැවත නැවත කිරීමෙන් තමයි අපිට කවදා හරි බලනකොටම එන්න මම බලන්නේ කාටවත් නැතුව මෙතනින් තමයි යන්නේ මාරුනේ. දැන් ඔන්න අපි ආපහු ඊට පුතන්ට වැටුණා මේ තමයි බැලීම අවසාන වෙච්ච තැන කියලා. ඒ බලන දේ සමුදය අත්ංගමය දෙක බලන එක අපි නිදර්ශනයක් වශයෙන් ගත්තේ බැලුවත් ඇහුවත් ගත රස පහස කොයි එකට ගියත් මේ කරන පුහුණුව හරහා කෙනෙකුට ඒ සුවිසුද්ධ දර්ශනය පුරුල් දර්ශනය යහ දර්ශනය නැත්තම් ගම්‍යක් තුස්කේ පහළ වෙනවා කියන එකයි මේ ස්වාමීන් වහන්සේගේ අදහස. ඉතින් අපි ඒක මට මේ අදහස මට පදනම් කරගෙන තමයි මේ භාවනා උපදේශ පන්තියම සකස් කරලා තියෙන්නේ. අපි පරයන්කේදී මොකද කරන්නේ? එහෙන් තමයි ගොඩාක්ම කෙලෙස් උපදින බව දන්න නිසා අපි පරයන්කේ වැඩ සාර්ථක කිරීමට කෙලෙස් තියෙනක බාධා බව දන්න නිසා තීරවාද භාවනා ක්‍රමයේදී භාවනාට වඩා විල අධික වසා ගන්නයි කියලා කියනවා. ඉන්නේ මේ අන්ධ කරගන්න කියන නෙවෙයි. මේ වෙලාවේ හැටියට ඒකෙන් කෙලෙසෙන්න පටන් අරගත්තොත් මොන විදියෙන්වත් සතිය පිටවන්න බෑ. ආධුනිකයෙකුට විශේෂයෙන්. ඒ නිසා කියනවා පරියන්කට විලා ඇත්තක වහගන්න කියලා. ඊට පස්සේ කියනවා පුළුවන් තරම් නිශ්ශබ්ද තැනකට යන්න. ඒ වගේම එකිනෙකා අනිත් කෙනෙක් බනවන්න එපා.
බණුනා කියලා කියන්නේ අත තියලා කතා කරනවා. ඉන්න කියලා කතා කරනවා. ආමන්ත්‍රණය කරනවා. මේ අල්ලාහ සල්ලාහ කරනවා. මේ හැම දෙයකින්ම අපේ තියෙන සමාජ බන්ධ නිසා කවුරුත් කතා කරන්න අනිත් කෙනාගේ අවධානය කැඩෙන්නේ නැතුව තියන්නේ. එයා බලුවාන් තරම් නිසද්ද තැනකට යන්නේ. ඒක ගන්ධ සහ රස දෙක නැති කියන්නේ වාතාශ්‍රය සාමාන්‍ය වාතාශ්‍රය කිව්වොත්. එහෙම කටේ රසකට දුවන ගතිය නැති වෙනවා. ඒක කොට විතරයි අපට ඇහි චක්ඛායතනය කනේ සෝත ආයතනේ ගහන ආයතනේ ජීව ආයතනේ කියන හතර ඒ ඉෂ්ඨිර කරන්නේ. මේ විචල්ලි සාධක හතර ඉෂ්ඨිර කරන්නේ. ඉෂ්ඨිර කෙරුවොත් විතර කාය ආයතනෙට සම්පූර්ණ අවධානය යොමු කරන්න පුළුවන්. අපි ඒකට කාය අනුපස්සනාව කියලා කියනවා. එතකොට මේ විදිහට කයකට නැත්නම් මූලික අවධානය, මානසිකාරය, විතක්කය කයට යොමු කරවන්නේ අපි කොච්චර සල්ලි ගෙවනවද කියලා හිතන්න. අපි කොච්චර කාලය සැලසුම් කරනවද කියලා හිතන්න. කොච්චර හැතැම්ම ගානක් මේ වගේ තැනකට එනවද කියලා හිතන්න. ඒල මොන්න තරම් හිත අලුත් කරගෙන සීලයක සමාදන් වෙලා මේ විදිහට කරගෙන අපි උත්සාහ කරන්නේ මොකටද? මේ හිත මේ කය අනුපස්සනා කියන මේ කය කියන සීමාවේ පුළුවන් තරම් හැකියතාවකට කොටු කරලා තියාගෙන ඉන්න එයත් අපිට පණින අඩුගාන පරයන්කේදී අඩුගාන පරයන්ක පහන සාර්ථක වෙච්ච වෙලාවකදී හරියටම කයට හිත යොදාගෙන ඉන්න පුළුවන් නම් අපිට එතකොට එකක් දැක්ක කියලා කියන කය අනුපස්සනා කියන්නේ කය අනුව බැලීම සාර්ථක වුණා කියලා කියන්නේ. පටිසන්දා මොන්න තරම් කැප කරන්න ඕනද කියලා හිතන්න. රූප බලන තියන ආසාව ආයාසයෙන්ම වසලා දාන්න වෙයි. ශබ්දාන තියන ආසාව ආයාසයෙන්ම වසලා දාන්න සිද්ධ වෙයි. ගන්ධ රස දෙක ඉතින් මේ එක චිත්තක්ෂණයක කාය අනුපස්සනාව සඳහා හිත යෙදවීමට රූප නොබැලීමට ගන්න අදිෂ්ඨාන. ශබ්ද නොඇසීමට ගන්න අදිෂ්ඨාන. ගන්ධ නොබැලීමට ගන්න අදිෂ්ඨාන. රස නොබැලීමට ගන්න අදිෂ්ඨාන තමයි මුළු සංසාරේ පුරාවට අපි කරපු දාන වලින් විශිෂ්ටම දාන. එක කියන්නේ දීල දානවා කියන එක. වෙන දාන නෙවෙයි. දීල දාන. කොච්චර අමාරුද බලන්න අපිට හරි ලේසි අසතුෂ දාන දෙන්න, සාංගික දාන දෙන්න, එහෙම නැත්නම් කටින පිංකම් කරන්න උද්ද පැනගෙන කක්කී ලෑස්ති වෙයි. හොඳයි නැත්නම් අපිට මහානකම් කරන්න බෑ. ඉතින් මහානකම් කරන සිව්පස්සේ අපිට ලැබෙන්න ඕන. නමුත් සරුවත් අනාංශ කියනවා පොඩ කරන තේ ලොකම පිංකම තමයි මේ යහ දර්ශනය ඇති කර ගැනීම සඳහා රූප බලන තියෙන ආසාව එක චිත්තක්ෂණයකට. ශබ්දාස හද්දෙහිම තියෙන ආසාව එක චිත්තක්ෂණයකට. මේ ගන්ධ රස කියන එක එක චිත්තක්ෂණයකට නතර කරගත්තොත් ඒ නතර කරනවා කියුවාට අපි කිව්වට නතර වෙන්නේ නැහැ. ඒක ඇත්තටම හරි අමාරුයි. නමුත් ඒ සඳහා ගන්න ප්‍රයත්නයේ පවා මේ භාවනා සඳහා ගන්න ප්‍රයත්නයේ පවා පුතුමාකාර දානයක්. ඒකට දාන පටිනිසග්ග මුක්ති අනාලය කියන වචන හතර දානෙට දෙන වචන හතර සම්පූර්ණයෙන්ම පාවිච්චි කරනවා. අපි රූපයන් තියන ආසාව දානෙ දීලා දානවා. පටිනිසග්ගත ඇරලා දානවා. ඡාගත්‍යව කරලා දානවා. අනාලය ආලය අතහැරලා දානවා. අපි හිතපු අපේ ඇහැ පුතුම ආසය රූප බලන. ඇහැ ඒ වගේම අවස්ථාවක් හම්බුනොත් වෙන කාටවත් හම්බ වෙන්නේ නැහැ. කනට අවස්ථාව දෙන්නේ නැහැ, නාසයට අවස්ථාව දෙන්නේ නැහැ, දිවට අවස්ථාව දෙන්නේ නැහැ, රූපෙම බලපලයි ඉන්නේ. නමුත් අපි මේ පරයන්ක භාවනාව සඳහා, කායන පසනාවක් සඳහා, එක දේක සතිය පිහිටීමේ අවශ්‍යතාවය සඳහා අපි තාම ආයාසයෙන්, සමහරට ආශාවෙන්, ශ්‍රද්ධාවෙන්, ඇත්තක වසාවෙන්. එදින කතා නැති තැනකට යනවා, කතා නොකර ඉන්නවා. ගන්ධ රස දෙකට පහද නැතුව අපි හිත දැම්මයි කියලා හිතමු. කාය කියන සීමාවට දැන් එතකොට අපිට විවෘත වෙලා තියෙන මන ආයතනය කාය ආයතනය විතරනේ. දැන් මන ආයතනය කියන්නේ මේ හිත. මනස, මානසිකාරය, විතක්කය. අපි කියනවා නැවත නැවතත් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් හරි මෙතන මම ඉන්නවා 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 කියලා හරි දැනනවා 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 කියලා හරි මේ කායට දාගන්න. ඉතින් මේක අර පිස්සු වඳුරෙක් පිස්සු රිලෙවෙක් ලනුවකින් අල්ල බැඳගත්තා වගේ වැඩක්. නන්නතර දැකු බැල්ම බලපු බැල්මට අත්ෙන් අතර වයින් පිස්සු අඳුරක් අපි ලනුව කල්ල බැඳගත්තර වාසිය අර කෝල ගතියට පොන්න තරම් නටනවා. එතෙන් කැලේ නන්නතර හිටපු කුඩු වෙලා හිටපු කුඩු මීහරකෙක් ගෙනලා ගම්මැද්දක වැඳගත්තෝ. අර දින හයියට අර ලනුව කඩාගෙන වරවන්ද කඩාගෙන ඉන්න කඩාගෙන දුවන්න හදනවා වගේ ඉතින් මේ වගේ තැනට ආපු ආධුනිකයට
මේ විවිධාකාර දේවල් වලට දුව පිට අර කොටු කරාට පස්සේ අර කුතුම වෙහෙසකටපත් වෙනවා. ඒකට ගොඩාක් අනුකම්පා කරන්න. ගොඩාක් ගරු කරන්න ඕනේ. මේ යෝගාචරය ගන්න මේ ප්‍රයත්නයේ එක දෙයකට හිත තියලා ඒකේ හිත සතිය පාත්තන්න ගන්න එක ඒක සම්පූර්ණ අසාර්ථක ප්‍රයත්නයක් වලදී. කාටත් එක. ඒ කාටවත් එකට අතිරේක ලාභ නැහැ. පටන් ගන්න කොයි කෙනාට එක තැනක හිත පවත්නවා කියන එක සම්පූර්ණ ගමදික ඉහිලට පිටිලක් වෙනවා. අපි හිතමු මේ දිග කතාව කෙටි කිරීම සඳහා පුළුවන් උනායි කියලා මේ ඉඳගෙන ඉන්න කායට පිරමීඩයක් ඇතුළත ගිය මිනිසෙක් වගේ මේ පිරමීඩයක් වගේ කය දැම්පත් කළා ඇස් දෙක වහගෙන මේකට හිත දාගෙන ඉන්නවා. මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව ඉන්නවා. ඉතින් එතකොට දැන් ඇහ වහගත්තා. දැන් අපි ප්‍රිය කරන නෑදෑයින්ගෙන් වස්තු වලින් හැතැම්ම ගාන කයින් වුණා. නමුත් මොකද වෙන්නේ? ඇහ වහගත්ත ගමන් අර වස්තු සියරම රූප සංඥා විදියට ඊතර දුරේ හිටියට වැඩිය ගෙදර දොරවල් මැවිලා පේනවා. අතහැරලා දාලා ආපු දේවල් පිළිබඳව කල්පනා පහළ වෙනවා. මනෝ රූප පහළ වෙනවා. ඒ පහළ වුණාට පස්සේ දැන් හිත ඇත්ත එක වැහුවට වහපු ගමන්ම වෙන්නේ මොකද තනි වුණා වගේ කොටු වුණා වගේ බය ගති, චක් මේ චාලිත ගති, චක්ිත ගති පහළ වෙලා හිත හරියට කොර වෙනවා. ඒක කාගවත් කෙලෙසක් නැසාව වෙන එකක්, ශීලයක් නැසාව වෙන එකක් නැද මේ තමයි හැටි. ඉතින් අපි ව දැනගෙන ඉවසලා කොහොම හරි අත්‍යක වහගෙන ඉන්න පුරුදු වෙලා. ඒ වහගෙන ඉන්නකොටත් මේ විවිධ රූප දර්ශන පෙනෙද්දිත් අපි කොතනකට යරි සතිය මේ ඉන්න ඉරියව්වට දැම්මයි කියලා හිතමු. මම මේ රූප පේනවා කියලා ගත්තේ දර්ශනයකට සද්දත් ඇහෙන ඔක්කොම තියෙනවා. මේ ඔක්කොමත් ඉදි තියාගෙන හිටියොත් ඒ යෝගාවචරයට පේනවා ඒ හිත කවදාකවත් මෙච්චර ආයාසයෙන් මේකේ තිබ්බට ඒකේ රුචි කරන්නේ නැහැ. ඔබට රුචි කරන්නේ නැත්te මොකද? එහෙම හිටියට කිසිම ලාභයක්, කිසිම සත්කාරයක්, කිසිම සම්මානයක්, කිසිම සිලෝකයක්, කිසිම දේශපාලන වාසියක්, කිසිම ආර්ථික වාසියක්, කිසිම මේ සමාජික වාසියක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් ඒ ලැබෙන්නේ තියන ආදා වෙලාව තමයි අපි මේ නාස්ති කරනවා වගේ කියලා හිතේ. පිටතර කීයක් හරි හම්බ කරගන්න තිබුණු වෙලාව මේ ඇවිල්ලා සල්ලි අතේ සල්ලිත් දීලා ඉවරලා කරබන් ඇත්තක වගේ ඉන්නවා. ඕකත් පහසුයි. ඕක ප්‍රගමණය, ඕක දියුණුවන්ත කියලා අපේ ගෙදර මිනිස්සු අපිට බයින් එක සාධාරණයි කියලා මම හිතනවා. එනිසා ගියා කරේ ආම්බ කරන්නේ වෙලා, තාජියක් ආම්බ කරන්න හදන වෙලට ඒකත් කාට හරි දීලා අතක් පිට අතක් කියන ඇත්ත එක අහන්න බලන්න. ඒ බටහිර මිනිස්සේ ඉහිලා කිව්වා ලංකාවට, ඒ කියන්නේ ඒකට කියන්නේ ආධාර දෙන්නනේ. ඒ විදිහට දෙන පොහොර ආධාර විතරයි වෙන මොන ආධාරයක් අද දෙන්නේ මම කියන්නේ ආධාර ටික එහෙදි කාලා කක්ක කරලා ඉනවා ලංකාවේ ඉච්චරයි අපිට අත් වෙන්නේ දෙන්න මොකක්ද ඔය පොහොර ආධාර දෙන්න ගිය මිනිස්සේ දැක්කලු හැන්දානකොට හොඳ ඉලන්දාරියෝ ළමිසෝ පන්සල් වලට ගිහිලා සුදු ඇඳ ගිහිලා පන්සල බෝධිගාව ඉදගෙන වැඳගෙන බලන්න තීමන්සයිල ගලු මේ අක්ෂෝ කවදාකවත් දිනු කරන්න බෑ මුන්ටට අයියාත් තියෙන මිනිස්සු වැඩ කරන්න පුළුවන් වෙලාවල පන්සල් ගාවට ගිහිලා ඔහේ බලන ඉන්නකොට ඉති මොන්න මොකටද ආධාර දෙන්නේ කියලා අපි නම් පුළුවන් වෙලා ගියක් හරි හම්බ කරනවා මොන මොන හරි කරනවා මෙහින જાතියම ස්වභාවයේ ඔහේ බලන්නේ අයක මිනිස්සු කනකොට මේ පොතන් දවසකාරී දෙහක් දවසකාරී ළමයි මිනිස්සු එක තියලා වඤ්ඤෝක දන්තරම් දෙනවා ඉතින් මේ යන වානිත් නතර කරලියුල්ලා සුද්දට දන්න සිංහලෙන් කතා කරලා කියලා තියෙනවා වඤ්ඤෝක කැලක් කාලා යන්නේ ඉතින් මෙයා කිව්වලු මෙච්චර මේ මිනිස්සු වඤ්ඤෝක තියෙනවා මොකටද ආදරද දැන් මේ රටේ අවුරුදු ගාණක් ඉන්න වඤ්ඤෝක කැලක් කවුරුත් දෙයිද කියලා බලන්න. නිකමට ඔක්කත් මේ අනේකතර වලින් තේකක් බිලපලයන් කියලා කද්දාකක්. ඒ නිසා මෙහි ඉන්න මිනිස්සුෙක් හෙට ගියොත් කරකොලක් ඇරියා වගේ අරගෙත මියට හිංකර කම ගෙතර ඒ වුණාට පාරායට ඇවිල්ලා සම්බුක වඤ්ඤෝක කැලල කාටරි දෙන්න. ඉතින් මොන ආර්ථික විශේෂඥයෙක්ද ඔය ධර්මයේ තේරෙන්නේ? මොන සමාජ විශේෂත්වයක්ද ඔක තේරෙන්නේ මොකද මේ මිනිස්සු බලන්නේ කීයක් හරි දෙන්නේ කීයක් හරි ගන්නද ඉල්ලුම සැපෙම නීතිය මේගොල්ලන්ගේ නීතිය හැදිලා තියෙන්නේ අපේ ක්‍රමයේ වෙනස් ඉතින් ඒ නිසා මේ දෙක අතර ඒ තියෙන සංනිවේදනමය සංවේදනයේ තියෙන මේ වෙනස උත්තරතරේ දක්ෂිණතරේයි පුතුමාකාර වෙනසක් තියෙනවා ඉතින් මේ නිදර්ශන වලින් මම මේ පෙන්වන්න හදාන්නේ අපි මේ සුද්දාට බැන්නට අපේ හිතත් ওই ටිකම ගන්න
අපි හිතට කීයක් හරි හම්බ වෙන ලාභ සත්කාර සම්මාන කිලෝක දෙයක් අපි රෑ නිදා ගන්න නැතුව කල්පනා කරගෙන ඔකට හිත දා. දැන් මෙතෙන් ඇවිල්ලා හිත දැම්මත් අරමුණකට හිත දැම්මත් අරමුණ කියලා කියන්නේ කයි ඉන්න බාට දැම්මත් හිත කියව මොකටද මේ මොකද්ද මේක හම්බෙන ලාභේ මොනම දෙයක් නැහැ. ලාභේ නොලැබීමයි ධර්ම ගම්භීරත්වය කියන්නේ. මේක තමයි අපිට තේරුම් ගන්න බැරි දේ. ඉතින් ඒ නිසා අර මේ ස්වාමීන් වහන්සේ කියන ඔබට ඇත්ත දකින්න ඕනේ නම් දැකීම සුවිසුද්ධ වෙන්න ඕනේ නම් දැකීම පුළුල් වෙන්න ඕන නම් යහ දර්ශනයක් ඕන නම් සම්මා දිට්ඨියක් ඕන නම් මේ එකක් තියා මේ කය දිහා කය නැතිලා නැති බවට ක්ලාන්ත වෙලා නැති බවට නිදගිල නැති බවට තියෙන දේ දිහා සම්පූර්ණ ගෞරවයෙන් කොච්චර ගෞරවයෙන්ද කියන සම්පූර්ණ මුලපට අග දක්වා එක දිගට බලනට යම් චිත්තක්ෂණයක වාරණාන්ද මේ චිත්තක්ෂණය කොහොමද හිත නන්නතර විචිත ඇතුළට ආවේ අන්න එතන ඉඳලා හිතේ හිත කය ඇතුලේ පවතින දිගටම ලෝකේ තියෙන උත්තරම වස්තු හම්බ වෙනවා නැත්තම් ලොකුම දාණය මේ වෙලාවේ සිද්ධ වෙනවා කියන දාසෙන් ගරු කරන පටන් අර ගන්නම යෝගාචරයට මේ වගේ චිත්තිත් හතරක් පහක් කරන්න ඕනේ. එතකම වෙන්නේ මේක නිකන් ගෙනලා දඩු කඩේ ගැහුවා වගේ එහෙම නැත්තම් කැඩවිල්ලක් කරගෙන වැලි පොලොවකට ඇදලා දැම්මා වගේ ගෝමාළුවෙක් කරන වතුරෙන් එළියට ඇදලා දැම්මා වගේ දඟලන පටන් ගන්නවා පුදුම විදියට මේ අරමුණකට හිත ගිහිල්ලා ඒකේ මුල මැ다가 බලන්න කියනවා. ඒක නිසා සමහර විටකාර වගේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ මම දැන් මෙතන ඉන්නවා මැරිලා නැහැ අද මේ ක්ලාන්ත වෙලා නැහැ ඉඳ කියලා නැහැ කියන එක බල බල ඉන්නක ඒක හරි ඒකාකාරී ගතියක් නිසා අංග දෙනකොට ඒක අහුවෙන්නේ නැහැ. මුද්‍ර ජනනජය කියන තරහක් නැහැ. දැන්ස කියනවා එහෙම හිත ඇතුළට ගියාට පස්සේ ඕක ඇතුළේ මේ හුස්ම යෙල පහල යන්නේක ගණන් කරන්න පුළුවන්. අල්ලන්න පුළුවන්. දැන් වතුර නැති මොහොත දිහා බලන්න. රැලි නැති මොහොත දිහා බලන්න. රැලි තියෙන මොහොත දිහා බලන්න අපිට මොහොත කවදාකවත් පේන්න අපිට රැල්ල නෙවේ. ඉතින් මුද්‍ර ජනනජය කියනවා ඔබ ඉඳගෙන ඉන්න ඉරියව මුහුද වගේ. ඔකේ රැලි නගිනවනේ. ආශාර ප්‍රසවාස කියලා කරල්ලක් නගින බින්දි මේකේ කියලා දවරල්ලක් නන්ද මොකක් හරි. ඔය එක රැල්ලක් අරගෙන ඒකේ මුල මැ다가 බලපන් කියලා. ඒකත් ලේසි නෑ. ආශාර ප්‍රසවාස ඊට ගියා. දකින් දකින් ආශාසයේ මේ මුල මේ මැද මේ අග කියලා බලන්ද කොච්චරක් ආශාර ප්‍රසවාස ඇසුර කරන්න වේවි. කොච්චරක් ආශාර ප්‍රසවාසත් එක්ක සුහද වෙන්න වේවි. කොච්චරක් ලං වෙන්න වේවිද. දැන් අපි මේ රටට ඉන්න අපි ධානම්බන් සාලාට ආවා. මේ ඔක්කොගෙම නමගම වයස ඇතුළු ඔක්කොම දැනගන්න දවස් කොච්චරක් ඇසුරු කරන්න වේද කියලා හිතන්න. මේක එක්කම යසවල්නවා මේ මෙයා කියලා හිතට වද්දාගන්න කොච්චර කල් ඇසුරු කරන්න වේද. අපිට දැකපු ගමන් ඔක්කොගෙම නංගම් වයස ඇතුළු වෙන්නේ නැහැ. ආ මේ වගේ තමයි ආශස් පසාවේ හිත දැම්මට. ඒකෙන් ලාභය සත්කාරය සම්මානය සලක කරන්න නැති නිසා ඒකට හිත යන්නේ නැහැ. ඉතින් අපිට කොච්චර සද්ධාව වුණත් කොච්චර ධර්ම ගෞරවයක් වුණත් මේ බුදුහාමුදුරුවෝ කියපු නිසා මේ ආස්වාසී මුලමැදක බැලීම තමයි මේ වායෝ වොඨප දාති මුලමැදක බැලීම තමයි මේ සලායතනයන් කි ස්පර්ශයේ සලායතන පහළ වෙනකොටම හට ගැනීම සහ අවසානයේ බැලීමේ පුංචි මොන්ටිසෝරි පන්තියේ පාඩමක් මේකේ තියෙනවා. ඒක කරලා ඒක සරයක් බෑ දහස්වර කරලා අපි හිතමු යම් කිසි දවසකට යෝගාවචරයේ හුස්ම දැක්කයි කියලා හුස්ම දකින්නවා කියන එක අපි භාවනා භාෂාවෙන් කියන්නේ. හුස්මට මූණට මූණ දාලා ඉන්න පුළුවන් තත්යකට ආවයි කියලා. කියන්නේ හුස්මත් එක්ක හොද වුණයි කියලා. හාද වුණයි කියලා. යාළු වුණයි කියලා. අරුණක් කරගත්තයි කියලා. නිමිති කරගන්න පුළුවන් කියලා. මුල මැ다가 බලන්න පුළුවන් තත්ත්වෙට එන්න පුළුවන්මයි කියලා. කොච්චර භාවනා ප්‍රයත්නයක ප්‍රතිඵලයකින්ද අපිට මේ හුස්ම ටික මේ ඇතුළත අනිවාර්යම ජීවිතේ පවත්වන්න ඕන කරන මේ හුස්ම ටික දැක ගන්න කොච්චර කප කිරීමක් කැප කරන්නේ. ඒ කැප කළා ගෝ කාලයක් යන යෝගාවචරයට හුස්ම වැටෙන්නේ සෑහෙන වෙලාවක් ගිහිලා ගොරෝසු වුණාට පස්සේ. ඊට පස්සේ ගෙවෙන්න ගිහිල්ලා ගොරෝසු හරි පෙ තේරෙනවා. ඊට පස්සේ ගොඩක් වෙලා යනකම් හුස්ම පිට වෙනවා. නමුත් අපිට තේරෙන්නේ නැහැ මොකද අපි හිත හරි නොහන්දාලයි. අවිචාරවත් සංවේදී නැහැ. ඒත් ලොකු දෙයක්.
ඒත් ඔහු දෙයක් හුස්මේ ඇතුළ වෙන හුස්මේ මැද තියෙන ගොරෝසු ටික පේන. පිට වෙන හුස්මේ මැද තියෙන ගොරෝසු ටික පේන. කොහොමම බල 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 යනකොට මේකේ හට ගැනීම සහ අවධානය ලකින්න නම් හුස්ම හට ගන්න ආස්වාසි හට ගන්නකොටම එළඹ සිටි සීය කියන එක අප්‍රමාදය කියන එක සතිය කියන එක සූදානම් බව කියන එකට අමුතු අර්ථයක් තියෙනවා. අපි අසූදානමෙන් සූදානම කියන්නේ නැතුව පමාවකට බල බල හිටක ගොරෝසු වෙච්ච හුස්ම තමයි පේන්නේ. ගොරෝසු වෙච්ච ආස්වාසි. ගොරෝසු වෙච්ච ප්‍රසවාසි. ඒකත් මගක් දුර ගිහිල්ලා හර්ධු නැතිලන අපි දන්නේ නැහැ. නමුත් මේ මුලක අග බලන්න උනන්දු වුණොත් හුස්ම හට ගන්නකොටම සූදානම් ශරීරය. එළඹ සිටි කතිය. අප්‍රමාදේ බලයෙන් පේනවා. ඕ සූක්ෂම පටන් ගන්න හුස්මක් තමයි මේ සුළුසුලක් වාගෙන ආස්පුඩු ප්‍රවාහගෙන ගිහිල්ලා ඉවර වෙලා යන්නේ කියලා මේ දෙකෙන් මේ හුස්මක මුල අග කියන දෙක මෙතන මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ චන්නං පස්ස ආයතනණං සමුදයංච අත්තංගමං ස්පර්ශයක ස්පර්ශ ආයතනේ හය මොහරි ස්පර්ශයක හට ගැනීම සහ අවසාන මේ දෙකෙන් අවසානයේ බැදීම අපේ ජීවිතේ අපිට උගන්ලා තියෙන මොස්පින්ටක් කියලා. කාලකන්නක් කියලා. අභාග්‍යයක් කියලා. එනිසා අපි කැමති නෑ සාමාන්‍යයෙන් සිද්ධියක පිටිපස්ස දකින්න. අපිට ඕනේ සිද්ධියේ ඉස්සරහ පැත්ත දකින්න. බබෙක් හම්බ වෙනවා දකින්න අපි කැමති නෑ. බබා මැරෙනවා දකින්න අපි කැමති නෑ. හැබැයි මැරිච්ච හැම එකම උපදිච්ච හැම එකම මැරිච්ච බව දන්න. ඒකට බබා උපදිනකොට බර්ත්ඩේ පාටි දැම්මට මැරෙනවට ඉච්චර අපි පාටි දාන්න යන්නේ නෑ. ඒ තමයි අපිට උගන්වලා තියෙන ක්‍රමය. ඒ නිසා පුතේ කියන ඒ බබාගේ දැක්ම. ඒ වෙන නිසා හට ගැනීම පටන් ගන්නවා. හට ගැනීම බලන්න 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 යනකොට පේනවා. උෂ්මක හට ගැනීම පටන් ගන්න ගියොත් ඔය ලෝකයේ නිව්ටන් අයිසෙක් නිව්ටන්ගේ නීතියේ භෞතික විද්‍යාව ඉඳලා අයින්ස්ටයින් දක්වාම යන්න ඒකලා ශක්ති බලට පත් වෙන තැන දක්වාම මුළු ගමනම තියෙනවා උෂ්ම පටන් ගන්න තැන බලන්න කිය කියනවා. අර චීන කන්නාඩි ඕනෙත් නෑ. එයාට දුරේක්ෂණ කරන්නෙත් නෑ. අන්වික්ෂෝණ කරන්නේ නැහැ තමංගේ හුස්ම සූක්ෂම තන බලන්න පුරුදු කළොත් හිත ඒ තරම්ම සංවේදී වෙනවා සතිය ඒ තරම්ම එළඹ සිටිනවා අප්‍රමාද වෙනවා හිතා ගන්න බැරි ගැඹුරකට හිත යනවා එතකොට පේනවා ඇත්තටම කියනවනම් අපි මෙතෙක් කල හුස්ම කියලා දැකලා තියෙන ගොරෝසු පුංචි කොටහක් විතරයි උවමනාවෙන් බැලුවත් දැක්කත් වාසනාවක් තිබුණත් ආනපානේ හරි ගියයි උස්ම පුංචි කොටසයි දැක්ලා තියෙන හරි හැටි දකින්න මුලට 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 ඒ හුස්මකම මුණට මුණ තියාගෙන එනේන හුස්මේ අපි ආශාසී කමක ආශාසී මුලට 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 බලන්න යනවා ඒතර ප්‍රසාසී මුලට මුලට බලන්න යනවා ඉතින් එහෙම කරගෙන කරගෙන යනකොට ඉතින් යෝගාචර දෙන්නේ මේක හුස්මක් ඇවිල්ලා ගිහිල්ලා ඒ කියන්නේ අපි ආශාසී ඉවරුණයි කියමු ප්‍රසාසී පටන් ගන්නවා ප්‍රසාසී ඉවරුණයි කියමු ආය ආශාසී පටන් ගන්නවා මේ ප්‍රශ්වාසයේ සමාප්තිය සහ ආශ්වාසයේ පටන් ගන්න අතර අහුවෙන්නේ නැති බ්ලැක් හෝල් එකක් තියෙනවා. අහුවෙන්නේ නැති අන්ධකාරයක් තියෙනවා. හිස්තරක් තියෙනවා. ප්‍රශ්වාසී ඉවර වෙන කම්ම බලන ඉඳලා ඊගාව ආශ්වාසයේ පටන් ගන්න ඉස්සෙල්ලා දැනුණයි කියන්න බැරි, දැක්කයි කියන්න බැරි මොකද්ද අබාධයක්? මේක කවදාකවත් පේන්නේ නැහැ අසස් ප්‍රසාසයේ මුලැමැදාක බලන්න පුරුදු කෙරෙන්නේ නැත්තම්. අපිට පේන්නේ මේක නිකන් කාපට් එක වගේ ලස්සන තියෙනවා කියන එක. නමුත් බැලුවොත් අපි පොතක් දිගේ ඇරලා පොතේ පිටකොන්ද පැත්ත බැලුවොත් නම් යාදෙනකත් යතන පිටු තියෙන පැත්ත අරන් බැලුවොත් ඒ ටිකේ ඝනකමක් තිබුණාට හැම පිටු දෙකක් අතරම විශාල අපාදයක් තියෙනවා. පිට 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 මාරු කරලා බැලුවොත් හැම පිටු දෙකක් අතරම ඒක ඝනව පෙනුනට කුල කොලේ ඝනකම් එකතු වෙලා ඝනයක් වෙලා පෙනුනට අතුරුමැද අගාධ සිනාගේ හුස්මක් හුස්මක් හරියට පොතක පිටුති කරන්න වගේ ඒ අතරමැද විශාල හිස්ටැන් ඒකට හිස්ටැන් කියලා පේන්නේ හයියට දක්වා බලනකොට පොත දිගහැරනකොට පේනවා ඇතුළේ හැම තැනම හිස්ටැන් තියෙනවා කියලා අන්නේව බලන්න බලන්න පේනවා අපි මෙතෙක් කල දැක්කයි කියලා කියන දේ තව කොච්චරක් ගැඹුරක් තියෙනවද ඒ වාගේ මේ ගැඹුරට යන්න යන්න පේනවා ඒක වචනෙට දාන්න බැරි විස්තර කරන්න බැරි කද්දෝ අත්දැකීමක් තියෙනවා ඒ නිසා භාවනා නොකරපු එකනක් කියනවා ඕ පිස්සු භාවනා කළ හැටි පිස්සුවක් එන අපිට පේන්නේ නැහැ අපිට පේන්නේ නැහැ ඒ නිසා මේ අක්ෂරය මේ ආමු කැවිලි
එහෙම නැත්නම් වයර් මාරු වෙලා. එනිසා මේ මිනිස්සුන්ට කියන්නේ භාවනා පිසයි කියලා. ලොකුසාංචේ පොතේ ලියලා තියෙන සම්ත්‍රි දර්ශන භාවනා මාර්ගයේ මේ බුද්ධ ආදී උත්තරන් වහන්සේලා පවා ඉතාම ගෞරව කරන මේ යෝගාවචරයට සාමාන්‍ය ලෝකයා කතා කරන්නේ භාවනා විශ්ව භාවනා පිසයි කියලා. එකල කියලා තිනවා අද කාලේ භාවනා කරන කෙනෙකුට කියලා පිළිච්ච පරික්‍රමකට තරම්වත් ලෝකයා කලකන්නේ නැහැ. ලෝකයා කමක් නැහැ. මේ මගේ හිතවත් මට කලකන්නේ. තමන්ගේ හිතවත් මේ හොයාගන්න දේවල් වලට මේ දකින්න ගැඹුරට සලකන්නේ නැහැ. මොකද ඒකෙන් ලාභය සත්කාරය සම්මානය ඇති ලෝකයක් ලැබෙන්නේ නැහැ. ඒත් මේ හාමුදුරුවන්ට ඔය කලින් ප්‍රශ්නයක් හාමුදුරුවන්ට තේරෙනවා අපි මේ දැක්කට දකින්නේ පිටකොන්ද විතරයි. මුලාග දෙක දකින්න නිසා කොහොමද මුලාග සහිතව දකින්නේ කියන ප්‍රශ්න තමයි යහන්නේ අපේ මේ දර්ශනය සුවිසුද්ධ වෙන්නේ කොහොමද කියලා. ඒක ඔය බටහිර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මතක් කර දෙන්නේ අපි දකින්නේ only the tip of the iceberg. අයිස් කෑල්ලේ උඩ මත වෙච්ච කෑල්ල විතරයි වතුර වල තියෙන හැටි අපි දකින්නේ නැහැ. ඉතින් උඩ වෙච්ච කෑල්ලෙන් තමයි අපි ඒක උස බර ටික පළල ඔක්කොම. උඩට මත වෙන්නේ අයිස් වලින් 10න් එකයි. ඉතුරුයි දින වතුරයක ඒ වගේ තමයි හුස්මක් ගත්තොත් අපිට වැටෙන්නේ අපිට දැනෙන්නේ ඔකේ 10න් එක විතරයි. ඉතින් අපි කොහොමද මේ 10න් එක නොදැනෙන පැත්තට විහිදුවලා සියුම් පැත්තට විහිදුවලා මුලත් අගත් දැකගන්නේ කියන එක අපිට වචනෙන් මේ වගේ දිග කතාවකට පස්සේ කියලා දෙන්න පුළුවන්. සමහරවිට තේනවා සමහරවිට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේ යෝගාවචරය ක්‍රමසහවිදි කොච්චරක් හොයන්න වේද අපි දැන් සිතින් නිදන් වදුලක් හොයන කෙනෙක් වගේ ඒ හුස්මක ආශාසික පටන් ගන්න පුතු ගන්න. එදේන හුස්මට එළබෙල මේදල පටන් ගන්න දකින්න ගත්තොත් බුදුරජාණන්සේ කියනවා ඒ දැනුමෙම ලැබෙන අතිරේක වාසියක් විදියට යාට නොදක ඉන්න බෑ නොබල ඉන්න බෑ ඒ පටන් ගත දෙ ගෙවෙන්නේ ඒ විදියටමයි. ගොරෝසු තැන ඉඳලා සියුම් තැනට ඒ පටන් ගන්න තැන බලනකොට නම් මංගල ලකුණක් විතර පහනවා දැන් නම් දියුණු වෙනවා කියන එක. නමුත් ගෙවෙන පැත්ත දකින්න පටන් අර ගන්නට ආරිය මුස්පේන්තුවා. මහා පාළු ගතිය, කම්මැලි ගතිය, විනාශයක මුලක් වගේ පේන පටන් ගන්නවා. ඉතින් ඒ ගෞරවයෙන් යුක්ත මේක දිගට කරගෙන කියන ගියොත් ඒ යෝගාචර පුලුවන් ඒ දවසක ඒ හුස්මක් කියන මේ මුළු කායන පසන ඉතාම පුංචි අංශයක් කරන ඒකේ මුල මැදක දකින්න මැද නම් අපි සාමාන්‍ය දැක්මනේ දකින්න ලේසි මුලයි අගයි දකින්න පටන් ගන්නත් තරසේ ඒ යෝගාවචරයට දැනගන්න පුළුවන් යම් හේතුවකින් යාට ඒ ආශ්වාසයක මුල අග දක ගන්න පුළුවන් නම් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් දෙයක්ද කියන එක තීන්දුවයි. ඒක හොඳම ලකුණක් තමයි ඕනම සංසිද්ධික මුලාග දකින්න තරම් අපේ මේ ප්‍රයත්නය යොමු දීලා තියෙනනම් ගුණව දීලා තියෙනනම් දිහාවට යනවනම් අනිවාර්යයෙන්ම මේ ජීවිතේ මේ බුදු බණෙන් වැඩ ගන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට බෑයි කියලා අභෞවියම නැහැ. දැනෙනවට වඩා හොඳයි. නමුත් එයාට දිගට බල බල යනකොට තේරෙවි කදාකත් බාහිරේ කවුරක් වෙන අවබෝධ කරන බාහිර ලෝක ආයතන විශ්යන් වලට වඩා පුදුමාකාර හිතේ සංගත ගතියක් සම්මත සම්මුති ගතියක් සමතේකට ලැබෙන ගතියක් ඒක උද්භාවන ගතියක් ඒ. ඒක පපා වටිනවා කියලා බුදුරජාණන්සේ සඳහන් කරන එකට අනුව සමත සුඛය කියලා. නමුත් හොඳට මුලමදාක බලමින් ඒකේ රසය බලන කෙනාට ආස්වාසයේ ඒ සමත සුඛය විතරක් නෙවෙයි ඇති හැටි. අපි මෙතෙක් කල් මේක නොදැක අපේ හිත පැහැටි. දකින්න දේ දන්න ටික විතරක් අපි උඩ තම තම කෑ ගැහුවට ඒ දන්න ටික යට කොච්චරක් හොඳන දේවල් තියෙනවද කියලා දකින්න පටන් ගත්තට පස්සේ ඒ යෝගාචර ගොඩාක් කල් යනවා. ගක්ලාට ඇවි නැත්තාක තේරෙන්නේ නැහැ. මේ විදිය තමයි කොයි දෙයක් ලෝකේ ඇති. ආසව ප්‍රසවාසයේ තරහ ලෝකේ තියෙන ඕනම දෙයක් ලකින්න පුළුවන්. පස්සේ ඒ ආසව ප්‍රසවාසයේ තැන දැනුම රූපයක් බැලීම හට ගන්න හැටි කිවෙන්නේ නැහැටි. තද්දයක් ඇහිම හට ගන්න හැටි කිවෙන්නේ නැහැටි. ගඳක් රසක් පහසක් දක්වා දිගට පැතිරීමක් සිද්ධ වෙනවා. මේ පැතිරීම ඔක්කොම ඕනේ තමයි. නමුත් මුලදී අපි කරන්නේ අතිරේක විස්තර ඔක්කොම කපලා හැරලා එකකින් පුංචාංශෝකින් ඒ සම්පූර්ණ දැනුම ලබා ගන්න හදනවා. ලබා ගත්තට පස්සේ ඒ චින්තාමය ඥාන හරහා අන්වේ ඥාන හරහා තර්ක ඥාන හරහා ඒ දැනුම යොදා ගන්න පුළුවන්. රසක් දැනෙන වෙලාව, ගඳක් ඇහෙන වෙලාව, සද්දයක් ඇහෙන වෙලාව,
රූපයක් බලන වෙලාව, හිතට හිතවිල්ලක් එන වෙලාව ආදි වශයෙන් අර දැනුමමයි විවිධ විදිහට පාවිච්චි කරන්නේ. ඒ නිසා සාමාන්‍ය වචනේ කතා කරනකොට කියනවා ස්පර්ශ ආයතන හයේම මුලමදාග බලන්න ඕනේ. නැත්නම් විශේෂයෙන් මුල යගයි බැලීම හරහා නොදැක්ක දෙයක්. ඒකට අපි නාටකමකට කවුරු හරි සූදානම් කර නාටකව නටනකොට දැකපු කෙනා ඒ නළුනිලියෝ ඒ වේශ නිරූපණය කරන්න ඉස්සරලා වේදිකාව පිටිපස්සේ ඒ මේකක් කරන්න හැටි. ඊටසේ නාටකම ඉවරනට පස්සේ ඒගොල්ල ආයේ ඒ ඔක්කොම අයින් කරලා දාලා සාමාන්‍ය වෙන හැටි දැක්කොත් මේ දාට හිතා ගන්න පුළුවන් අපිට මේ ඒ නාටකම තිබුණාට නළුනි යන වෙනම නාටකමක් තියෙනවා. ඒක වේශ නිරූපණය කරන්න ඒ වේශ නිරූපණ ගලවන්න. ඒක දැක්කට පස්සේ අත්‍යවම ගැලේ කොට පස්සේ දැක්කොත් නම් වමනියක්. අපි නළුනි නියෝ කියලා දැපෙන්න කට්ටිය පෙන්වන්න හදන දේයි ඒකේ ඇත්තයි දැක්කොත් ඒක නිසයි මම හිතනවා නොබල ඉන්නේ කොහොඳයි වේදිකාව පිටිපස්සේ. ඔය ටික නාටකම් බලලාපුවාම ඒ ගාන කිව්වට වටිනවා. අනිත්තරේ වෙන්නොත් නම් ඒගොල්ල අපිට ගෙවන්න වෙනවා. ඒ තරම්ම දෙයක් මේකේ තියෙන යගේ තමයි ඕන ආශාසිකුණක් කරන්නේ. ආශාසි අඳින්න ඉස්සර වෙලා තියෙනවා වේශ නිරූපණයක්. ඇඳට පස්සේ නාටක ඉවර වෙලා තියෙනවා ඒක හොදායමක්. ඒ දෙකම පුත්‍රයන්ාංශ විරංජති විරංජති කියන වචනේ පාවිච්චි කරන විරංජනීය වීමක් පිළිගන්න. පටන් ගන්නකොට රංජනයක් තියෙනවා. ඒ රංජනයේ සඳහා රංගනයේ සඳහා ඇඳින් ලක්කන්නවා. ඊට පස්සේ ඉවර වෙනවා පස්සේ විරංජනයක් තියෙනවා. අන්න ඔය දෙක දැක්කොත් විතරයි අපිට නාටකමක් දැක්කයි කියලා තේරෙන්නේ. ඒ බාහිර නාටකම තමයි ඇහිමක් තකීමක් පාස සිද්ධ වෙන නිසා යෝගාවචරය මුලින් පටන් ගන්න සත්‍ය එච්චර දුර යයිද කියලා අදහන්නත් බැරි වෙන්නේ තියෙන එක ප්‍රශ්නයක් නෑ. සත්‍ය වඩා ගන්න වඩාන යනකොට දිනු කරන දිනු කරන යනකොට අනිවාර්යයෙන් මේ සත්‍ය මේ විදිහේ විවිධාංගීකරණයකට ලක් වෙනවා. එදාට තමයි පුළුවන් වෙන්නේ මේ පරියන්කේ ගන්න සත්‍ය සක්මණේදී ටිකක් ගන්න පුළුවන්. එජිනිකාවට උදිත ගන්න පුළුවන්. ඊතර ගියාට පස්සේ ගන්න පුළුවන්. UIT එකතුව විවිධාංගීකරණයක් වෙන බවට දැක් ගන්න පුළුවන් කියන තර්කන. ඉතින් මම අද ධර්ම දේශනාදී මෙච්චරයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හෙට අම්බ වෙච්ච වෙලාවේදී මේ පළවෙනි ස්වාමීන් වහන්සේ දීපු මේ චන්නම් පස්සායතනාන අත්ථංගමංච සමුදයංච තථාබුතං පජානාති කියන කොටස තව ටිකක් විචාර කරන බලාපොරොත්තු වෙනවා. ඊගාව ස්වාමීන් වහන්සේ උත්තරේ ලබා ගන්න බලාපොරොත්තු සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන කල. ඉතින් ඒ තාක් අපි මේ දවස පුරා භාවනාවකදී ගත කරා උපදේශුත් ලැබුණා. මේ ධර්ම දේශනාදී චම්මම් ක්‍රමසාරදී ලැබුණා. මේ සියල්ල දෙන්න මේ කරගෙන යන වැඩපිළිවෙල තවත් උනන්දුවෙන් ශක්තියෙන් ධෛර්යයෙන් යුක්තව කරගෙන යන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නිවත කරනවා. ශිරු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා. අපි පෞමි දවසල මේ වැඩමුළුවේදී පුරුදු කරගත්ත දෙයක් මේ ධර්මදේශනය වුණාට පස්සේ මේ දවසේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් සිරු දෙමාටම අතිං අනුමෝදන් කිරීමක් එහෙම නැත්නම් පිනින පිනි උදව් උපකාර කරපු සංවිධානය කරපු සිරු දෙනාට පින් පැමිණීම ඥාතීන්ට පින් පැමිණීම සහ අධ්‍යාපනයේ පරමාර්ථය සිහිපත් කර ගැනීම. ඒ නිසා අපි මේක දවසේ වැඩ පිළිවෙලේ අවසාන අංකය නෙවෙයි ඔක්කේ අවස්ථාවක් කරගන්නවා. හැමදාම ඊත්තාවකාචාදී ගාථා සජ්ජායනා කිරීමේ සිල්ු දිනාට අනුමෝදනා ශීර්ෂයෙන් පින්බුන වීමට ඉන්සා අපි එකතුව සජ්ජායනා කරමු සම්ප්‍රදාන කුලව අනුමෝදනා ශීර්ෂයෙන්. ඊත්තාවකාචංගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සප්පී දීවා අනුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධියා. ettha-vata-samammehi sambhataṁ puñya-sampataṁ sabbe-bhūtānu-vadatu sambha-sampatti-siddhiyā. ettha-vata-samammehi sambhataṁ puñya-sampataṁ sabbe-sattānu-vadatu sambha-sampatti-siddhiyā. ākāsattā-ca-bhummattā-devānāgā-mahiddhikā puñyantaṁ anumodhitvā siraṁ rakkantu śāsanaṁ. ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු දේශ. ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු මං පරං.
ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සකං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සකං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තියා සාදු සාදු සාදු